හරි අහන්නකෝ. දැන් අද සින්දුව තමයි මේ, අද පොඩි ලව් සින්දුවක් තියෙන්නේ. හරි සතියෙන් සතියට හැමදාම ඔබ අම්මා තාත්තා ගැන කියන්නේ, කැම්පස් ගැන කියන්නේ. නෑ මේක මේ මට මතක් වුණේ, අර මේක ලස්සන සින්දුවක්. ඒ කියන්නේ මං අහපු සින්දුව, ඒ කියන්නේ මම අහන සින්දුව තමයි උඹලට දෙන්නේ. නැත්තම් මේ උඹලගේ මේ රික්වෙස්ට් අරන් අහන එකක් නෙවෙයි, මම කැමති සින්දුව තමයි උඹලට දෙන්නේ. හරි මේ ළඟදී අර මේ මම මේ ළඟදී අර කියව මොකද්ද, අර කොළඹ කැම්පස් එකේ බෙල්ල කපු සිද්ධියට අදාළව කතන්දරයක් මට හෙන රචනාවක් කියවන්න හම්බුණා. හෙන නිදහස් වෙලාවක ඉන්නකොට හෙන රචනාවක් මං කියවුව එකට. ඒකට එක එක දේවල් කියලා තිබ්බා, හරි කතන්දර ගොඩක් තිබ්බා. ඒක ඇතුළෙම කියනවා සමහර අය හොඳයි කියනවා, බෙල්ල කපු එක හොඳයි කියනවා. හරි කියන්නේ ලබා ගැනීමට නොහැකි තැන මැරීමත් ප්‍රේමයක් කියලා තියෙනවා. මන් දන්නේ නැහැ ඇත්තද කියලා. හරි එහෙම මැරුවොත් එහෙම අපි කීයක් මරන්නද බං? නිකන් මස් කඩයක් දාගත්තා වගේ නේ එහෙම වුණොත්. හරි නෑ ඒක හරියන්නේ නෑ. මෙහෙමයි දැන් ඇත්තම කතාව, මේ මම නම් මේ ප්‍රේමය ගැන මහා ලොකු අටුවා ටිකක් ටිප්පති මන් දන්න එකෙක් නන් නෙවෙයි. හරි මන් දන්නේ නැහැ එහෙමක. හරි හරි ඒ වුණාට මේ පළවෙනි කාරණාව තමයි මේ, ඇත්තට මම ඔය කට්ටියෙන් අහන්නේ මේ, දැන් උඹලා මන් දගෙන උඹලා පෙම් කරනවා දකින්න ඔය පාක් වලට එහෙම යනකොට පේන පොඩි පොඩි ඇච්ච බැච්ච කොල්ලෝ තමයි ඉන්නේ. කොල්ලෝ විතර නෙවෙයි කෙල්ලෝ තියෙනවා. ඔකත් කොල්ලෝ ගිල්ල ලව් කරන්නේ තනියෙන්. හරි හැබැයි එහෙම වෙන්නත් බැරිකමක් නැහැ. හරි ලංකාව එක සම්මත කරන්නත් ගියානේ, ඒක ප්‍රශ්නකුත් නැහැ. අපිට අදාළත් නැහැ, අපිට අදාළ නිසා ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට මේ ඇත්තටම මම මෙහෙමද අහන්නම්. දැන් ඇත්තටම මේ දැන් ඔය මල් තියෙනවනේ, මල් ගහක තියෙද්දි ලස්සන ලස්සන, නැත්නම් අපි කඩල ගත්තට පස්සේ ලස්සන. ගහක තියෙනකොට අමුතුම නැචරල් ගතියක් තියෙනවනේ. හරි දැන් ඔය කුපාඩි උණ්ඩ හිතනවා නිකන් කඩල ගත්තනම් හොඳයි වගේ කියලා හිතනවා. හරි එහෙම එකක් නෑ ඇත්තම පුතේ. මේ මලක් වුණත් ගහේ තියෙනකොට ලස්සනයි. හැබැයි මොන මල වුණත් අපි දන්නවා ගහේ තිබ්බත් පරවෙනවා, කඩල ගත්තත් පරවෙනවා. හැබැයි කඩල ගත්තොත් ඉක්මනට පරවෙනවා. හරි ගහේ තියද්දිට වඩා කඩල ගත්තම ඉක්මනට පරවෙන එකනේ වෙන්නේ. පැහැදිලිද? දැන් එතකොට මං කියන්නේ ප්‍රේමය කියන්නේ ඒ වගේ එකක් තමයි. ඒක මේ අපිට අයිති වෙන්න ඕනේ කියලා එකක් නෑ. දැන් මටත් පළවෙනි ලව් එකක් තිබ්බා. මගේ පළවෙනි ලව් එක පටන් ගන්න කැම්පස් එකට ගිහිල්ලා අවුරුදු එතකොට මට 23යි. ෆස්ට් ලව් එක පටන් ගන්නකොට අවුරුදු 23යි. හරි හදෙන් 19යි. හරි මේ 23ෙන් පටන් ගන්න. එතකොට ඒ නිසා තමයි පුතේ උඹල මාව දකින්නෙත්, ඒ ඇත්තම කතා උඹල මාව දකින්නෙත් ඔන්නේ ෆස්ට් ලව් එක නිසා තමයි. එතකොට මම පට්ට දුප්පත්, මට සල්ලි නෑ, බාට ගෑලි දෙකක් දාන ඔහේ මෙහෙ ඇවිද ඇවිද ඉන්න කොල්ලෙක් කැම්පස් එකේ. හරි හරි නාවර විරා කරන්න නෑ. එතකොට කෑලි වර ටෝක් කරානේ. හරි පැහැදිලිද? ඒ කියන්නේ ටී ෂර්ට් එකක් ගහන ඔහේ පාට දෙයක් දාන ඔහේ යනවා. ඉතින් ලෙක්චර්ස් යනවා එනවා. එතකොට ඊට පස්සේ තමයි ඔය ලව් එක පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි මේ ටියුෂන් පටන් ගත්තේ සල්ලි හම්බ කරන්න. ඇත්තම කතාව සල්ලි හම්බ කරන්න, මොකද සල්ලි නැති නිසානේ ආවේ. දැන් ගොඩක් අය කියන කතාවක් තමයි මං ටියුෂන් වලට ආවේ මේකට තියෙන ආසාව නිසා, මගෙන් ඉගෙන ගන්නයි පින් කරපු නිසා. උඹලා පින් කරලා තියෙනවා මගෙන් ඉගෙන ගන්න, ඒ බයිල නැහැ. මං ආවේ සල්ලි හම්බ කරන්න. ඒ කියන්නේ සල්ලි තිබුණේ නැහැ නේ මට. හරි සල්ලි නැහැ, අනිත් එකේ කට්ටියට සල්ලි තිබුණා, ඔය වගේ ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ කොහොම හරි කරලා ඔය ලව් එක හොමු ගියා. පළවෙනි ටියුෂන් එක පටන් ගන්න මට මුදල දෙන්නෙත් එයා. හරි මට ගෙදරින් සල්ලි ඉල්ලන්න බෑ, මොකද ගෙදරින් මට හැමදාම මාසෙට දෙන්නේ 5000යි. මහපොල 5000ක් කමන ගෙදරින් 5000ක් දෙනවා. ඊට වඩා මං අය ගෙදරින් ඉල්ලන්නේ නැහැ, ඉල්ලන්න බෑ. ගෙදර මිනිස්සුන්ට සල්ලි නැහැ ඇත්තම කතාව. හරි සල්ලි නැහැ නේද? ඒකට ඉල්ලන්නේ කොහොමද? ඉල්ලන්න බෑ. ඒ නිසා මේ මම මොකද කරන්නේ? හරි ටියුෂන් පටන් ගමු කියලා යාම තමයි කිව්වේ. හරි ටියුෂන් පටන් ගන්න කියලා යාම තමයි කිව්වේ. ඉතින් මමත් හරි කියලා ඉතින් පටන් ගන්න ගියාට, දැන් ඇත්තටම සපත්තු ඕනේ, ෂර්ට් ඕනේ, බෙල්ට් එකක් ඕනේ. මේ බෙල්ට් එක නම් ආයික මගේ. හරි ඕනේනේ අපිට. හරි ඇඳුමක් ගන්නවා. එතකොට මට මතකයි එයාගේ පොතක account එක තිබ්බා 35000ක් තිබුණා. ඒකත් අම්මලා දන්නේ නැති පරණ account එක තිබිලා. ඒකෙන් මට 30000ක් ගත්තා. එයා මගෙන් 5000ක්, ඒ කියන්නේ 30000න් 5000ක් කියලා 25000ක්ම මට දුන්නා. ටියුෂන් පටන් ගන්න. ටියුෂන් පටන් ගන්න පළවෙනි සල්ලි දුන්නේ එයා 25000ක් දුන්නා. හරි ඒ සල්ලි වලින් තමයි ෂර්ට් එකක් අරන්, බෙල්ට් එකක් අරන්, සපත්තයක් අරන්, පළවෙනි ටියුට් ටික ගහලා ඒ විදිහට තමයි පටන් ගත්තේ. අර ඒ පටන් ගත්ත ගමන ගොමරි ටික ටික ගියා. ජායලින් පටන් ගත්තේ. අර ජායලින් පටන් ගත්ත ගමන කොහොමම ගිහලා නුගේගොඩට යනවා. නුගේගොඩ රොටරිය ළමයි 3කින් පටන් ගන්නවා. හරි රොටරියටම යනකොට පුතේ මේ ළමයි කාර් වල එනවා. මම බස් එකේ දාඩි පෙරාගෙන යනවා. බෑග් එකක් ඔසෙන මේ ලැබ් බෑග් එකමයි තිබ්බේ. මේ කුස්සගෙන මම යනවා, ළමයි එනවා. මට පේනවා ළමයි යනවා. ඒ කියන්නේ මගේ පන්තියේ ළමයි. කාර් වල ගිහලා එතන බහිනවා. මම ඉතින් බස් එකේ ගිහිල්ලා ඔමෝම ගිහිල්ලා හරිම කාලයක් ගියා. පන්ති අර ළමයි 3 දෙනෙක්ගේ 20ක් විතර වර්ධනය වුණා. 20යි 20 අවුරුද්දේ විභාගයට යන ළමයින්ට. ඒතකොට මම
විස්සයි විස්සය අවුරුදු ළමයට මාස 6ක් විතර ගන්නේ. මාස 6ක් විතර ගන්නන්න සෙට් වුණේ. මොකද ටියුෂන් වල මහලු කාලය යන වෙන්නේ. හරි. මම ටියුෂන් වලට එන්නේ 2019 අන්තිම 2019 අන්තිම. කියන්නේ 2020යි 20 රෙන්නේ මම. 20 20 ජනවාරි වලින් වගේ තමයි ටියුෂන් පටන් ගන්න. එහෙනම් මහලු කාලය නැහැ. මේ මගේ නම් ටියුෂන් වල 3 වෙනි අවුරුද්ද මේ යන්නේ. ටියුෂන් වල 3 වෙනි අවුරුද්ද. හරි. එතකොට ওই විදිහට ගිහිල් ඉවර වෙලා හරි කොහරි ළමයි 20ක් 30ක් හැදෙනවා. හැදුනට පස්සේ අර ලව් එක නිකන් ගෙවල් වලට මාට්ටු වෙන සිද්ධියට ගියා. ගෙවල් වලින් දැනගන්නවා. හරි. ගෙවල් වලින් දැනගත්තාට පස්සේ දැන් මාර වැඩේනේ. ඒ කටියට සල්ලි තියෙනවා. අම්මා ડોක්ටර් කෙනෙක්, තාත්තත් ෆැක්ටරි එක මැනේජර් කෙනෙක්. ඒතකොට අපිට මොකුත් නැහැ. හරි. එතකොට අපිට මොකුත් නැහැ. එතකොට ඔක අහු වෙනකොට දැන් මොකද කරන්නේ? මුලින් නම් කිව්වේනේ කමන්නේ අපි මේක කොහොමරි කරගෙන යමු හොමෝ කියලා ගියා. හැබැයි ඉතින් ඒ පුතේ ප්‍රායෝගිකව වෙනකොට තේරෙනවා ඒක නිකන් ගලපන්න අමාරුයි කියලා. ප්‍රායෝගික වෙනකොට. හරි. එතකොට ඉතින් මේ එහෙමුණා නම් එදා තමයි මම බෙල්ල කපන්න ඕනේ නේද? හරි. එදාන බෙල්ල කපන්න ඕනේ. හැබැයි ඇත්තටම තේරුමක් නැහැ එහෙම කරා කියලා. මම මොකද කරන්නේ? අපි දෙන්නම කතා වෙලා හරියන. එතකොට දෙන්නම කැම්පස් එනවා. දෙන්නම කැම්පස් එක. එතකොට මම ලව් එක තිබි අවුරුද්දක් විතර තිබි. හරි. අවුරුද්දක්වත් තිබ්බේ නැහැ. අවුරුද්දක් විතර තිබ්බා. හරි. ඒ අවුරුද්ද ඇතුළත ඇත්තටම මම සාර්ථක වුණා මාර විදියට. හරි. නුගේ කොටර ආවා, ගම්පහට ආවා. හරි. ගම්පහට ඇවිල්ලා කොහමරි කියලා මට මතක ජූනි මාසෙ කොහරි. එතකොට 20යි 20 ළමයි එක්සෑම් එකට ගිහිල්ලා මොකරි මට මතක 21 ළමයි එක්සෑම් එකට යන කාලෙ වෙනවා මට මතක හැටියට. හරි. කොහොමරි කරලා මේ FA එක නවතිනවා. නවතිනවා කියන නවත්තන්න වුණා. හරි. එතකොට මම දන්න කට්ටියට ඉතින් කිව්වා, හරි උපදෙස් දුන්නා. මෙහෙමයි. එතකොට කට්ටිය මොහොතේ ඉන්න එක මාළුවද කියලා ඇහුවා. මම කියනවා මාළු ගොඩක් ඉන්නවා. මම මේ මාළුවට කැමති කියලා කිව්වා. හරි. ඊට පස්සේ සමහර අය උදව් කරා කියන්නේ සමහර අය මාළු උදව් කරා. ඕන තීරණයක් ගන්න කියලාත් කිව්වා. ඕන තීරණයක් ගන්න මම බලා ගන්න වගේ කියන තැන් වල හිටියා. හරි. කියන්නේ ගෙවල් පවුලේ මිනිසු නෑ. මට මෙහෙ ආවට පස්සේ පුතේ පවුලේ එක මිනිස්සෙක්වත් නෑ. මට ටියුෂන් වලට මුලින්ම උදව් කරෙත් ගර්ල්ෆ්‍රෙන්ඩ්. කියන්නේ උඹලට හම්බ වෙන පළවෙනි ටියුට් එක ඕන මගේ පන්ති වලට එන ළමයිට හම්බ වෙන පළවෙනි ටියුට් එක ටයිප් කරෙත් එයා. තව වෙනකම් මම ඒ ටියුට් එක මම පොඩි වෙනස්කම් ටිකක් කරනවා. හැඩුකට මම ටියුට් එක අමුතුවෙන් වෙනස් කළා නේ. ඒතොර ඒකේ තාමත් යන්නේ නම යන්නේ ඒක පරිගණක සහය යන්නේ. යාගේ නම තමයි යන්නේ. තාමත් මම ඒක වෙනස් කළලත් නැහැ. ඒක වෙනස් කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඉතින් ඒක හැමදාම තිබ්බත් කවන්නේ. දවසක නේද දවසක යාගේම ළමයි ජෝක්‍රවි කරලා මේ මගේ පන්ති ආවොත් එහෙම. හරි. හරි. ඒ කියන්නේ පළවෙනි ටියුට් එක අම්මට සිරියක් අපේ අම්මනේ ටයිප් කරලා තියෙන කෙනා. හරි. එහෙම එකක් වෙන්න බැරි නෑනේ පුළුවන් නේ. හරි. පැහැදිලිද? එතකොට මේ හරි කොහොම හරි ගිහිල්ලා ඉතින් මට ඔහොම කට්ටි උදව් කරා. හරි. ඒ කියන්නේ මෙහෙම තීරණයක් ගන්න කමන්නේ වගේක් කිව්වා. ඉතින් මම කරේ වැඩේ නෑ ඕන්නේ නෑ. ඉතින් අපි එහෙනම් මේක නවත්තමු කියලා නැවැත්තුවා. කැම්පස්. එතකොට එයාත් කැම්පස් යනවා. මාත් කැම්පස් යනවා. දකින්නවා. ඒත්කොට තමයි පුතේ මම කැම්පස් එකේ බෝඩි මේ ඉන්නේ නැතුව මං ගම්පහට එනවා. හරි. මොකද එතනින් එහාට නිකන් එක දැක දැකෙද්දිත් පොඩි අප්සෙට් එකක් වගේ එකක් හිතෙන නිසා මම මොකද කරන්නේ මේ එතන ඉන්නේ නැතුව ගම්පහට එනවා. ගම්පහ බෝඩිමට එනකොට බෝඩිමේ ගාස්තුව 13000යි. මට ටියුෂන් වලින් හම්බෙන්නේ නැහැ එච්චර ගන්න. ගම්පහට එනකොට ගම්පහට මං එන්නේ 2021 වගේ මට මතක හරියට. ගම්පහට එනකොට බෝඩිමේ ගාස්තුව දෙන්න මට සල්ලි නැහැ. හරි. එතකොට ඇත්තටම බෝඩින් සල්ලි දුන්නාට පස්සේ ටියුට් වල දෙන්න සල්ලි නැහැ. හරි. ටියුට් වල දෙන්න සල්ලි නැහැ. හරි. ඔක තේරුම් ගන්න විමල හමතුරු. විමල හමතුරු මට ටියුට් ගන්න සල්ලි දීලා තියෙනවා. ටියුට් ටික ගන්න මට සල්ලි දීලා තියෙනවා. ඒ කියන්නේ කාර් එකේ ගිහිල්ලා උතරින් ටියුට් ටික ගන්න තියෙනවා කිව්වහම කාර් එකෙන් බහිද්දී මට අද වගේ මතකයි රුපියල් 3000ක් දෙනවා අතර. හා එහෙනම් අද ටියුට් ටික මේකෙන් ගන්න කියලා ටියුට් එකට 1500යි යන්නේ. හරි. ටියුට් ටික ගන්න මට සල්ලි දීලා තියෙනවා. හරි. මම ඒව ටියුට් ටික අරන් ඔහොම ඔහොම කරලා හරි 2022 වෙනකොට දැන් ඔකට ටික පන්ති පටන් ගන්න එතකොටනේ. 22 වෙනකොට ඔකට ටික පන්ති පටන් ගන්න 22 22 වෙනිදි පටන්ගෙන 21 අන්තිම වගේ නෝ කට්ටි පන්ති පටන් ගන්න. ඒතකොට ඇත්තටම පන්ති ටික සාර්ථක වෙනවා. 22 අන්තිම වෙනකොට මම 22 මුල් ජනවාරි පෙබරවාරි වෙනකොට මම මගේම කියලා වාහනයකුත් ගන්නවා. හරි. මගේම කියලා වාහනයකුත් ගන්න. ඒතකොට ඒ ෆෑග් ඉවරයි. හරි. එතකොට ඒකල කොහරි ෆෑග් ඉවරලා මාස ඔය වාහනේ තරම් අවුරුදු වෙනකොට එයා එන්ගේජ් වුණා. දැන් මේ ගිය මාසේ කසාද බැඳ විවාහ වුණා. හරි. එතකොට ඉතින් මට පෙන්නන්නේ නැහැ. මම බ්ලොක් කරලා තියෙනවා. කියන්නේ මමමයි කිව්වේ අපි දෙන්නම එකගුණේ බ්ලොක් කරමු දෙන්නම. මොකද ඒ කියන්නේ අර නිකන් ගහ මරා ගන්න ප්‍රේමිකුත් නේ අපි කියලා නැවතුවේ. හරි. අපි දෙන්නම බ්ලොක් කරගමු. එතකොට වැඩි ප්‍රශ්න නැහැ. ඔයාට මාව පෙන්නේ මට ඔයාව පෙන්නේ. නැත්තම් දැක දැක ඉන්න එක තවත් ප්‍රශ්නයක් නේ. ඒ වෙනකොට බ්ලොක් කරා දැන්. එතකොට මම දකින්නේ මගේ යාළුවෝ වෙඩින් එකට යනවානේ. හුන් ස්ටේටස් දාද්දි මම දකිනවා. වෙඩින් එක තිබිලා නේද? මම ඒතර ටික මං සුබ වැතුවා කියලා දාන්න කියලා මං කියනවා. හරි. එහෙම තමයි තිබුණේ. හරි. එහෙම තිබ්බ අර පුතේ. හරි. මටත් එහෙනම්
අර මේ දේවල් නොකිය එහෙනම් බෙල්ල කපන්නයි අර බූට් එක තිබ්බා නේද නෑ බූට් එහෙම නෑ හරි එතකොට දැන් ඉතින් ඇත්තටම යා වෙන ජීවිතයක් ගත කරනවා දැන් මම මෙහෙම ටියුෂන් එකේ ඉන්නවා හරි මම ඇත්තටම මේව හම්බ කරගන්නේ එතන ඉසෙම නිසා ඒ කියන්නේ විවාහ ඒ කියන්නේ FA එකක් නිසා තමයි මම අද මෙතන ඉන්නේ ඒ කියන්නේ ඇත්තම කතාව අපිට හරි එකා සෙට් වෙනවා නම් හරි කෙනා සෙට් වෙනවා නම් හරි එක අයිති වෙන්න ඕනේද එහෙම එකක් නෑ දැන් මගේ ජීවිතේට මේක අමතක වෙන්නේ නෑනේ මට ජීවිතේට FA එක අමතක වෙන්නේ නෑ මට ඊට පස්සෙත් FA තිබුණා හැබැයි ඒක මට මතක නෑ දැන් හරි මතක නෑ කියන්නේ මට මතක් කරගන්න අවශ්‍යතාවයක් නෑ මොහාලුකු අර නේ සපෝට්ෆුල් නෑ වුණා හරි ඒ කියන්නේ අපිට එහෙම ෆීල් වෙන්න ඕනේ හරි එතකොට ඒක අහිමි වුණා කියන එක අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි හරි පැහැදිලිද ඒ කියන්නේ අපිට අර හරි කෙනෙක් සෙට් වෙන්න ඕන පුතේ අර ලව් කරන්නම් වාලේ කරන්න යන්න එපා දැන් අපි අපිට තියෙන එක අපි පාළුව මකා ගන්න අපි ওই ලව් කරන එක දැන් බලගෙ වෙ තියෙන මේ කාලේ කරන්න බල පාළුව මකා ගන්න මොකෙක් හරි එකක් සෙට් කරගන්න කරන්න හැබැයි ඒක නෙවෙයි හරි මේක ඕක බඳින්න වෙන්නේ නෑ බං කියලා තමයි මට කියන්න වෙන්නේ. හරි. ඒ කියන්නේ මට ඒ කාලේ දැන් ඒ කියන්නේ අවුරුදු 23ක් කියන්නේ හොඳට තේරෙන වයසක් නේ. අනිත් එක 23ක් කියන්නේ ලොකු වයසක්. එතකොට ඒ කාලෙදි පටන් ගත් එකත් බඳින්නුනේ නැත්තම් හැබැයි බඳින්නුනේ නැතුණාට මම ඒක නිසා තමයි මේ වගේ අත දැනගින්නේ. හරි. එතකොට මගේ අර ෆවුන්ඩේෂන් එක හොඳ නිසා මම ඒක හදාන්න ගියා. පැහැදිලි නිසා මම උඹලටත් කියන්නේ කිසිම දෙයකට හදිස්සි වෙන්න යන්න එපා. හදිස්සි වෙන්න එපා. හරි එක ජීවිතේරෙනවා ජීවිතේර එයි යයි බෙල්ල කපන එකවත් එහෙම දෙයක් නෙමෙයි කරන්නේ. හරි මේ සින්දුවේ තියෙන්නේත් එහෙම එකක්. හරි ඒකයි මම මේ සින්දුව තෝරගත්තෙත් ඔය කතාව බැලුවට පස්සේ. හරි අපි මේක සින්දුත් වෙන් කරලා තියෙන තියරි එකට වෙනයි රිවිෂන් එකට වෙන විදිහට. හරි මේක මේ මේකේ සින්දු දෙකක් තියෙනවා. හරි මේකේ පොඩි වීඩියෝ කෑල්ලක් එක පොඩි ෂෝට් ෆිල්ම් එකක් එක පොඩි තියෙන වීඩියෝ එකක් තියෙනවා මම ඒක පෙන්නන්න ෂෝට් ෆිල්ම් එකක් එක මේ ෂෝට් ෆිල්ම් එක පුළුවන් නම් අරන් බලන්න ඔය කට්ටිය. සවුන්ඩ් එක නේද? එන්න මෙතන අපිට ලෙමනේඩ් එකයි අවකාඩෝ එකයි හස්බන්ඩ් ඔෆිස් කින්ද ඔෆිස් කින් යහලු කැප්නේ